아다비카를 만나다. 아다비카다 그러나와 기 위해서 기회는 다타와게는 야막기림 우대사 야막기림 외누엔 야막기림을 뜻 다와대학 그러나왕 미 야막기림 우대사 기회는 고트스 기안 타마이 기 위해서 에크토 그러니 크리아다투의 아가타 기 다라 위해 나탕 위해서 기회는 미 고트스 에크토 그러나 위하다 기안네 외누엔 우대사야나 아르테 티에나 바데야 에니사 크리아왁 에크 에크토 그러나 낭 크리아베 다투 아가타 기 다라 타마이 위하다 기에네 미 파데야 요단니 기 위해서 가다 가기 위해서 먹다 먹기 위해서 일하다 일하기 위해서 코리아베테 야노와 한국에 가요 코리아베테 야노코토 보호 웰라베타 에코 웨드 카란나 නැත්තං ඉගෙන ගන්න නැත්තං සංචාරය කරන්න මේ මොන අරමුණෙන් ගියත් මේ අරමුණ පෙන්වන්න නම් උදෙසා කියන වචනේ දාලා අරමුණ පෙන්වන්න නම් ගි විහෙසෝ එකතු කරන්න පුළුවන් ඉල් හා ගි විහෙසෝ කොම්බු හා ගි විහෙසෝ ඔන්න ඔය විදිහට අගට ගි විහෙසෝ එකතු කරලා හන්ගුගේ කායෝ කියලා කියන්න පුළුවන් මේ ව්‍යාකරණ රටාව ඒ තරම් අමාරු නැහැ විහදා කියන පදේ සහ ගි විහෙ කියන මේ රටාව මතක තියාගත්තාම ඔයාලට මේ තේරුම එන විදිහට පුහුණු වෙලා බලන්න පුළුවන් අපි මේ වගේ යෙදුම් කීපයක් පුහුණු වෙලා බලමු උදව් කරනවා කියන වචනය ඕ සරය එක තොප්තා තොප්තා මේ ධාතුවට ගි විහෙසෝ දැම්මහම තොප් ගි විහෙසෝ කියලා හැදෙනවා උගන්නනවට කරච්චිදා කියලා කියනවා ඉගැන්වීම සඳහා හන්ගු ගෝරල් කරච්චිගි විහෙසෝ මේ පාඩම් මාලාවෙන් වෙලා තියෙන්නේ හන්ගු ගෝරල් කරච්චිගි විහෙසෝ කියලා කියන්න පුළුවන් යමක් නිපදවන්න නම් හදන්න නම් මන්දල්දා කියලා කියන්න පුළුවන් මන්දල්ගි විහෙසෝ කියලා මේ යෙදුම සම්පූර්ණ වෙනවා කරදරයට පත් වූ අයට උදව් කරන්න ගියා කියලා කියන්න නම් උදව් කරන්න ගියා තොප්කි විහෙසෝ කස්සයෝ ඔය විදිහට අගට තමාට අවශ්‍ය විදිහට යෙදුමක් යොදන්න පුළුවන් යමක් හදන්න නම් මේ දේවල් අවශ්‍යයි මන්දල්කි විහෙසෝ මෙන්න මේ දේවල් අවශ්‍යයි කියලා අගට යොදන්න පුළුවන් මේකම ඔයාලා මතක තියාගන්න මේ විහාදා කියන වචනය ක්‍රියාපදයක විතරක් නෙවෙයි නාමපදයක් එක්ක යොදන අවස්ථාවලුත් තියෙනවා රට වෙනුවෙන් අපි කළ යුතු දේවල් තිබෙනවා නාරාරල් විහෙසෝ කියලා කියන්න පුළුවන් මේ වෙලාවට නාමපදයක් අගට නම් ගීයේ දෙන්නේ නැහැ නාමපදය පිටිපස්සට ල්ල් කියන ප්‍රත්‍යය දාලා ඊට පස්සේ තමයි විහෙසෝ එකතු වෙන්නේ නාමපදයක් අගට විහෙසෝ කියලා දැම්මහම ඒ නාමපදයෙන් කියවන දේ වෙනුවෙන් ඒ කියවන දේ උදෙසා ඔන්න ඔය වගේ අර්ථයක් තමයි එන්නේ කජොක් කියන්නේ පවුලට කජොක් ල් විහෙසෝ පවුල වෙනුවෙන් බුමොනිම් දෙමව්පියන් බුමොනිම් ල් විහෙසෝ ඉස්සෙල්ල කිව්ව වගේ නාරා රට නාරාරල් විහෙසෝ අනාගතේ වෙනුවෙන් මීරේ මීරේ කියන්නේ අනාගතය මීරේරල් විහෙසෝ දරුවන් වෙනුවෙන් ආයිදල් ආයිදල් කියන්නේ දරුවන්ට ආයිදරල් විහෙසෝ ඔය විදිහට නාමපදයක් අගට නම් ල් ල් ලැබිලා විහෙසෝ එනවා ක්‍රියාපදයක් එක යොදනවා නම් තමයි ක්‍රියා ධාතුවේ අගට ගි විහෙසෝ නැත්නම් ගි විහෙ කියලා එකතු කරන්නේ යමක් කිරීමේ අරමුණ පෙන්වා දෙන ගි විහෙසෝ මේ අරමුණ ඉත දැඩි අරමුණක් වෙන වෙලාවට තමයි ගි විහෙසෝ කියන මේ පදේ යෙදෙන්නේ අනාගතයේ කිරීමට බලාපොරොත්තු වෙන දෙයක් කියන්න නම් තමාගේ වගකීමක් වශයෙන් හිතන දෙයක් කියන්න නම් ගි විහෙසෝ කියන මේ යොදුම යොදන්න පුළුවන් හන්ගුගේ කායෝ කොම්බුහගි විහෙසෝ හන්ගුගේ කායෝ ඉල්හගි විහෙසෝ හන්ගුගේ කායෝ හන්ගුගෝරල් බේඋගි විහෙසෝ ද්‍රාමාරල් බායෝ චින්ගුරල් තෝවාජුගි විහෙසෝ ඔය විදිහට කියන්නත් පුළුවන් තොප්තා කියන පදයෙන් තෝවා ජුදා කියන වචනය හැදෙනවා ඒ කියන්නේ උදව් දෙනවා කියන තේරුම තෝවා ජුදා කියන මේ පදයේ තෝවාජු
වෙනකන් තමයි ධාතුව වෙන්නේ තෝවා ජුගී විහෙසෝ උදව් කිරීම සඳහා අන්න ඒ වගේ තේරුමකින් යොදන්න පුළුවන් ඔයාලත් එදිනෙදා ඔයාලට දැනෙන දේ හිතෙන දේ එක ගී විහෙසෝ ඉල්ලිල් විහෙසෝ මේ යෙදුම් පුහුණුවලා බලන්න